අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල රටේ ආහාර හිඟයක් ඇති වෙනවා අනිවාර්යයි එහෙම නොවුනොත් ඒක ප්‍රාතිහාර්යක් පොහොර අර්බුදයේ ඇතිකලේ කේවට උපදේශකයෝ මම ලේකම් දුහරේ කලේ අතින් කාල හරක් බලාගත්තා වගේ හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් චෝදනා පත්‍රයක් රටේ ආහාර සුරක්ෂිත භාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතමුන් බොරු මත නිර්මාණය කරනවා. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි. චීන පොහොර නැවට ගෙවනවද නැද්ද? තීරණය ජනවාරි 6. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජේසි සහ මුජුබ පන්දම් විරෝධතාවයක ජනතා විමුක්ති පෙරමුණෙනුත් විරෝධතා. ඩොලර් අර්බුදයේ විසඳන්න තෙල් මිල වැඩි කරනවා වෙනුවට සංචරණ සීමා දාන්න. තෙල් වෘත්තීය සමිති නියෝජිතින් කියයි. රජයේ වෛද්‍යවරුන් අද තෙවන දිනට අතු වර්ජිනේ රෝගීන් අදත් අසරණ වෙයි වර්ජිනේ ගැන තීරණය ගන්න GMO මධ්‍යම කාර්ක සභාව හෙට සති 3කින් පසු මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකි PHI සංගමෙන් අනතුරු ඇඟවීම් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් සැමරේ ප්‍රථමයෙන් දේශීය පුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අසරණ රෝගීන් අදත් අපහසුතාවයට පත් වුණා. අවසන් විසඳුම් සඳහා හෙට දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි. ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ නිසා අදත් රෝගී ජනතාව පත් වූයේ දැඩි අසීරුතාවයකටයි. දොස්තරලා කියනවා අපිට දැන් අද කරන්නේ නැහැ කියලා. ගෙවල් වලට යන්න කිව්වා වෙනින් දවසක ඇවිල්ලා දිනයක් දාගන්න කිව්වා. මම කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ. දැන් ආයි එයිද දන්නේ නැහැ අපිට. අපි මෙතෙන් දෙන්නේ සෙල්ලමක් කරන්න නෙවෙයිනේ බේත් ගන්න නේ ඉන්නේ එක්කෝ නැහැ කියන්න ඕනේ එක්කෝ දෙන්න ඕනේ. අතන යන්න මෙතන යන්න එළවන්න අපි මිනිස්සුයෝ නේ මාතේ දුක්පත් උනාට. සිය ගැටරු වලට නිසි විසඳුම් ලබා ගැනීම සඳහා මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය කර ඇත්තේ. හෙට දිනේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට තීරණය කරලා තියෙනවා. ඒ අනුව සියලුම සාකා සංගම් මේ සඳහා සම්බන්ධ වෙනවා ඇති. එහිදී තවදුරටත් තීව්‍ර කරමින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කරගෙන යන ආකාරය පිළිබඳ තීන්දුව තීරණ ගැනීම නියමිතයි. ඉන් එහාට ගිහිල්ලා දේශපාලන අධිකාරියේ සියලු පාර්ශ්ව සියලු පක්ෂ නායකයන් සියලු වෘත්තීය සමිති නායකයන් දැනුවත් කිරීමට අපි ආරම්භ කරනවා. හෙට දිනේ වෙන විට තවත් වෘත්තීය සමිති අප සමග මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වීමට නියමිතයි. රටේ ආහාර හිඟයක් ඇතිවනවා. එහෙම නොවුනොත් ඒක ප්‍රාතිහාර්යක්. පොහොර අර්බුදයේ නිර්මාණය කළේ කේවට්ට උපදේශකයන් සහ ඒ කේවට්ට උපදේශක ක්‍රියාත්මක කිරීම නිසා මම ලේකම් දුරේ දරුවේ අතින් කාලා හරක් බලාගත්තා වගේ මේ චෝදනා පත්‍රය අද ඉදිරිපත් කළේ හිටපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතායි ඔබතුමා හිතන්නේ නැද්ද ඔබතුමා පසුගියදා කරපු ප්‍රකාශයත් එක්ක ඔබතුමා විවාද කරන්න හේතු කාරණා උණයි කියලා ආහාර හිඟයක් මේ කියන தத்துவය යටතේ ඇති වෙනවා මොකද ඉතින් මේ දැන් තියෙන වවල තියෙන කුඹුරු දැක්කහම එළවලු පළතුරු වගාව දැක්කහම තේපොල් රබර් වල தத்துவය දැක්කහම යම්කිසි ආහාර හිඟයක් ඇති වෙනවා එහෙම ඇති වෙනවා නම් ඒක ඉතින් ප්‍රතිහාරයක් වෙනවා අන්තිමේදී ජනතාව දැනුවත් කරන්න ගිහිල්ලා ඔබතුමාගේ රස්සාවත් නැති කරගත්තා මදි ගොමත් මදි ඔක්කොම මදි ක්‍රමානුකූලව යන්න ඕන කොයි ඇඳුමත් දිගටම අහන්න ඕන මුළු ඇඟ වහන්න ඕන කියවට වඩා නැහැ නේ ආර දෙක නම් රෙදි තියෙන්නේ ඉතින් එතකොට විරිවහ ගන්න ක්‍රමය හදා ගන්න ඕනේ ඉස්සල්ලා කොහෙන් හරි තියෙන මොකක් හරි එකක් මේකට මැද්දට පැනලා අර හොඳට නටනට ආවුන නැටුම නවත්තලා වෙන විදි සංගේ නැති නටුම නටනකොට වෙන දේ තමයි ඔය ඉතින් ඒක ගැන අපිටත් දුකයි විලිදජ්ජයි ආ කාබනික පොහොරවලට යන්න ඕනේ කියලා තීරණය ගත්තේ කුෂිකර්ම අමාත්‍යංශෙන්ද නැත්නම් වෙනින් කවුරු හරි කෙනෙක්ද කුෂිකර්ම අමාත්‍යංශෙන් මේක ගත්තේවත් නෙමෙයි එහෙම මෙහෙන් තමන්ගේ ආයතන වලත් වැඩ කරන්න වෙන්නේ තමන්ම පිළිගත්තේ නැති උපදේශකයෝ ඇවිල්ලා දීපු
ලනුවල ප්‍රතිඵල තමයි ඔය මේක කේවට්ට උපදේශ දීම සහ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා ඇති වූ දෙයක්. කවුද මේ කේවට්ටේ වම්බට්ටේ? කේවට්ටේ වම්බට්ටේ කියන්න හොඳ නෑ මේ දැන් හොයාගන්න නෑ ඒක එලෙඩි හැංගි හැංගි ඉන්නේ. ඇවිල්ලා කෝ දැන් කාබනික කුසිකර්මීය මෙහෙම තමයි කියලා මැද්දෙන් වාඩි වෙනවා ඇවිල්ලා වාඩි වෙලා ප්‍රශ්න අහනකොට මාරු වෙලා යනවා. විශ්වවිද්‍යාලික ඔය මිනිසුන්ට යන්න පුළුවන්ද? තම්සේ අඩු ගානේ පැල දෙකක් හිටවල තියෙනවද කියලා අහනවා නෙමේ අනුන්ට අක්කර ගණන් හිතවන්න ධර්ම දේශනාව කරනවා. චීන පොහොර නැවට මුදල් ගෙවන්න උනා. ඒකෙදී ඔබතුමා මොන මතයකද හිටියේ? කුසිකර්ම අමාත්‍යංශයේ ලේකම් විදියට හිටොම් මතේ තමයි නැවෙන්නේ මේ ප්ලේන් එකෙන් නෙමේ තෙප්පමින් හරි කොහේ හරි කමන්නේ අනවශ්‍ය ප්‍රමිතියකට තොර බාරගත නොහැකි පොහොරයයි කියාගත් ඒවනම් මේ රටටම ගේන්න එපා. ඒ මතේමයි හිටියේ. දැන් ඉන්නේ ඒ මතේ. මෙතර රටේ ආහාර සුරක්ෂිතතාවයට කිසිදු ප්‍රශ්නයක් නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. ඇතමුන් මේ පිළිබඳව වැරදි මත සමාජගත කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එයද කොළඹ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ වගා කළ යුතු මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 95%ක් වගා කර අවසන් බවයි. බලන්න වැඩිම උද්ඝෝෂණ වැඩිම විරෝධතාවය පොළොන්නරුව දිස්ත්‍රික්කේ. හැබැයි මෙතන අද ගත්තම හොඳම දිස්ත්‍රික්කයක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඒ නිසා මාධ්‍ය යන මතය නෙවෙයි රටේ මහ පොළොවේ යථාර්ථය. ඒ නිසා මේක වෙනම කැම්පේන් එකක් යනවා වෙනම මතයක් හදාගෙන යනවා මේක පිළිබඳ. අපට දැනෙන හැටියට 125ක 30ක නිෂ්පාදනයක අඩුවක් වෙන්න පුළුවන් මේකේ උනන. ඒ නිසා වැඩිම අපිට තියන්න පුළුවන් 125ක වගේ. ඉතින් දැන් අපි මේ ප්‍රශ්නෙින්ද එළවලු වලට පොහොර ගේන්න අවසර දුන්නා. ජනවාරි මුල වෙනකොට එළවලු පොහොර ඇවිල්ලා. ඒතර එළවලු වල හිඟයක් ඇති වෙන්න බෑ. මෙතන අපි යලකන්නේ වගා කරපු භූමියයි මේ මහකන්නේ 130ක අඩුවක් වුණත් කිසිම ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ගොවියට මූල්‍යමය වශයෙන් පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වැඩි මත සමාජගත කරනවා. ඉතින් ඒ නිසා අපි මේ අඩුපාඩු කණුත් එක්ක රජයේ තීන්දුව තමයි දැනට රසායනික පොහොර අපි ආනයනය කරන්න අවසර දීලා තියෙනවා. නමුත් වී ගොවි තැන සඳහා අපි සහනාධාර ලබා දෙන්නේ කාබනික පොහොර වලට පමණයි. ජනවාරි පළවෙනිදා ඉඳලා මින් ඉදිරියට අපි දියර පොහොර බෙදන්නේ නැහැ. ඔබතුමාලගේ තිබුණ ප්‍රශ්නේ දියර පොහොර නෑ. අපි දියර පොහොර බෙදන්නේ නැහැ. ඒ නිසා අපේ ඊළඟ කන්නේ හරි වැඩපිළිවෙල තමයි ටෝටල් පැකේජ් එක. ඒ කියන්නේ මේ සමාගම වගකීම දරන්න ඕනේ නිෂ්පාදනයේ අඩුවක්. ආන්දෝලනාත්මක චීන පොහොර නැවට පනවා ඇති වාරණය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද යන තීරණය ලබන ජනවාරි මාස 6 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණය අද ප්‍රකාශ කළා. මේ අතර පොහොර ගැටලුව නිසා අස්වැන්න පාළු වූ ගොවීන් අද හැඬු කඳුලින් මාධ්‍යට කතා කළා. බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වලක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද යන සම්බන්ධයෙන් ජනවාරි මාස 6 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළා. ඒ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුවයි. එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාර්ණ නියෝගය දීර්ඝ කරන බවද විනිසුරුවරයා නියෝග කළා. මෙහිදී වග උත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමස්තයක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි. පොහොර අර්බුදයේ හැමේ මේ වන විට ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. රසායනික පොහොර තහනම හැමේ මේ වන විට භෝග වගාවන් වී වගාවන් පවා විනාශ වී ගොස් අවසන්. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරය යටතේ කුමරු වගා කළ ගොවීන් 400 දෙනෙකුට පමණ බෙදීමට තිබූ නිෂ්පාදිත දියර පොහොර ලබා ගැනීම එම ප්‍රදේශීය ගොවීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රටේ අගහිකකම් තිබ්බට මිනිස්සු පරිණා මේවට ජනාධිපතිතුමා තොත්තබබෙක් නෙවෙයිනේ. එයා දන්නවා මේ මොකද්ද මේ සිද්ධිය. ජනවාරි වෙනකොට මිනිස්සු පාරට අනිවාර්යෙන් බහිනවමයි. මේ පොහොර ගහලා මේ මිනිසුන්ට වීබුදලක්වත් පස්ස ගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන එම නිසා අපි කියන්නේ උඹලා පොහොර දෙන්නේ නැත්තම් අනිවාර්යෙන් වන්දිය දෙන්නල ඇත. ඒ අනුව ගොවීන් ගොවි සංවිධාන කාර්යාලයේ ඉදිරිපිට දියර පොහොර කෑන් පොළවේ ගසා විරෝධය පළ කළේ මේ ආකාරයෙන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රුපියල් 1500ක මුදලකට ලබාගත් කාබනික දියර පොහොර යෙදීම හේතුවෙන් සිය වගාවන් හානියට පත්ව ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. නිර්දේශ කරන මෙහෙම ඒවලා අපි වගේ මේ වගේ ගොවීන් අසරණ තත්ත්වයට පත් කරන උඩ ඉන්න දෙයියම බලා ගන්න රේ නිලාරු
නැහැ. පත් කරගත්ත රජයේවත් අපිට කිසිම වැඩක් නැහැ මහත්තයෝ. අපි පත් කරගත්තා. අපි දීපු දවසේ ඉඳන් ඡන්දය දුන්නේ මේ රජයට. ඒ වුණාට අපිට කිසි වැඩක් නැහැ. මේන් පස්සේ ඡන්දයක්වත් ගන්න මේ ගමට නම් එන්න එපා කියන්න. ඇත්තනම මේවා කියන්න කෙනෙකුත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. අවංකවම කියන කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි ඡන්ද දුන්නා තමයි දුන්නට දැන් අපිටත් දෙන්නේ දුන්නේ මෝඩකම කියලා. එහෙනම් මේ වාගේ ආණ්ඩුවක් හදාකාරගෙන දෙපා. හිතට දුකයි මහත්තයා. ගෝිතන් කියලා අපි ජීවත් වෙන්නේ හිතට දුකයි. ගෙලන්න දෙයක් නැහැ. ඕම තමයි අපි ජීවත් වෙන්නේ. කලකටුයි අපි රජේ අන්තිම රවුතුයි. ආයි ඡන්ද දෙන්නේ නැහැ. ආයි ඡන්දයක් ලංකාවට නම් වෙන්නේ නැහැ අපෙන් අනිවාර්යෙන්ම. ඒක තත්ත්‍යයි. දිවයින බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල තවමත් ඉතා ඉහළ අගයක පවතිනවා. සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පසුගිය දිනවලට සාපේක්ෂව තරමක අඩුවීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරි වසරේදී ලෝකයේ ජනතාවට මෙතෙක් අත්නොදුටු අධ්‍යක්ීමකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. දිවයිනේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලුවල මිල අඩු වැඩි වෙමින් පවතින්නේ වෙළඳුන් මෙන්ම පාරිභෝගිකින්ද පීඩාවට පත් කරමින්. අම්පාර උහණ ගොනාගොල්ල සතිපොලේ එළවලුවල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතින බව අද වාර්තා වුණා. සතිපොලට පාරිභෝගිකින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ ගන්න වඩිය මාදි මිනිසුන් දෙලවල් ටිකක් ගෙනියන්නේ. මෙහෙම මිලකට යනට මිනිසුන් කන්න බෑනේ මහත්. අපි ඡන්දෙ දුන්නා. 69 ලක්ෂයක් ඡන්දෙ අරගෙන මේක තමයි හත්ය කරන්නේ. කැරට් 400යි, ගෝවා 400යි, බොන්චි 520යි, පරවිල 480යි, ලේ 360යි. ආර්ථික මධ්‍යස්ථානයට අරන්ගෙන බඩු මිල දී ගන්න පැමිණෙන ව්‍යාපාරිකයන් අකර්මණ්‍ය වෙලා තියෙනවා. වෙනදාම අඩු වෙලා තියෙන හොඳටම දැන් අපි බොහොම අමාරුයි තමයි මේ බඩු විකුණන්නේ. දැන් ඊයේත් බඩු ගෙනාවා ඉතුරු වෙලා දැන් ඒවා එළියට දාලා අද වික්කේ. කැරට් ඇවිල්ලා තියෙනවා නුවරළිය රුපියල් 420යි 30යි ඇවිල්ලා තියෙනවා. මේවට මෙහෙ විකුණන්නේ රුපියල් 350යි 60යි. එළිබිඩ උත්සව සමය සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ සහන රසක් සතුස හරහා හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේ ඉදිරි වර්ෂයේ ලෝකයේ ජනතාව කිසි විටකත් අත් නොදුටු අධ්‍යක්ීමක් ලැබෙන අවස්ථාවක් වන බවයි. ඉදිරි වර්ෂයේ තුල වඩාම අභියෝගාත්මක යුගයක් ලෝක ඉතිහාසයේ තුල ලෝකයේ ජනතාව කිසි විටකත් අත් නොදුටු අත්දැකීමක් ලබන අවස්ථාවක් 1930න් පස්සේ ඇතිවෙච්ච විශාලතම ලෝක අවපාතයේ යටතේ තමයි අපි ගමන් කරන්නේ. ඉන්ධන බිල ඉහළ යාම හමුවේ රජයේ ඇමතිවරුන් කසායි බිව්ව ගොළුවන් ලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළා. මේ අතර ඉන්ධන බිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ පසුරුවේ මෙන්ම අද දිනේත් දිවයින ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වුණා. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහත වැටි ඇති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දාලා ආණ්ඩුවේ ආදායම උපය ගන්න තරණ නිර්ලජ්ජිත ක්‍රියාව හෙලා දකින බවයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසන්නේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යහපාලන රජයේ සමයේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත් තීරණ විවේචනය කළ පාර්ශ්ව අද අමාත්‍ය ධුර හොබවමින් නිහඬ පිළිවෙතක් දරන බවයි. ඉහළ කොස ඇති ඉන්ධන මිල වහාම අත්හිටුවා ජනතාවට සහන සලසන ලෙස ජනබලවේගය ආණ්ඩුවට බල කර සිටින බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. 112ක් වෙන සුපර් ලීටරේ 95 තමයි 207ක් ගහන රුපියල් 67කින් ගසා කනවා ආණ්ඩුව. ආණ්ඩුවට තිබුණා වාසු ඇමති කීම විදිහට කූපන් එකක් එනතුරු සංචරණ සීමා යොදවන්න. මේ අතර ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පා මාවතකම මල්ලව පිටිය ප්‍රදේශයේ සහ මරදාන දුම්රියපළ ඉදිරිපිටදී සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පන්දම් රැගෙන විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා. අද මේ රටේ වේලක් කර වේලක් කන්න බැරි තැනටපත් වෙලා මේ රජය මේ රටේ ජනතාව ජීවත් කරවන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක කරන්න බැයි නම් කරන්න පුළුවන් අයට බාර දෙන්න. අපි ලෑස්ති සමගි ජනබලවේගය මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ ආණ්ඩුවට අපි බල කරනවා වහම පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න ඕනේ. එහෙම අඩු කරන්න ආණ්ඩුව
ලෑස්ති නැත්තම් අපි තව සති කීපයකින් ආණ්ඩුවේ කන්තෝරු ටික වට කරනවා ජනාධිපති කාර්යාලය වට කරනවා අගමැති කාර්යාලය වට කරනවා ජනතාවට සාන දෙන්න එහෙම සාන දෙන්න ලෑස්ති නැත්තම් අපි ජනතාවත් එක්ක පාරට බහිනවා ඉහළ කිය ඉන්දන මිලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පොළ අසල දීප වැතුණා රටේ ජනතාව විශ්වාස භංග කරලා තියෙන මේ ආණ්ඩුවෙම අපි අහනවා තව මොනවාද ජනතාවට දෙන්න තියෙන වද කෑගල්ල මැදෙම වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට දීද ඉන්දන මිලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ තවත් විරෝධතාවයක් පැවැත්ුණා ඉන්දන මිල ඉහළ දැමීමට එරෙහිව කිරිපත් කුර නගරයේදීද ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මුදල් ඇමති රටේ නැහැ ඇමරිකාවට පැන. මුදල් ඇමතිට වගේ වගක් නැහැ. හරිනම් නිඳ යන්න බෑ මේ ඇමතිවරයාට. ජනතාව ඉන්නේ මේ ආණ්ඩුව හෙට පුළුවන් නම් ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවන්න. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. ඊඳ ලෝකයේ අඩුව නැහැ කියලා අපේ අඩුවෙන් නැහැ. හරි දෙයට හරි කියන්න වැරදි දෙයට වැරදි කියන්න ඉස්කෝලේ යන කාලෙත් කිව්වා අපේ තාත්තත් කිව්වා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රජේ ආවට පස්සේ තමයි ඩොලර් එක 200 පැන්න. ඒ වගේම තෙල් ලීටරය 200 පන්නලා තිබෙන්නේ මේ ආණ්ඩුවට. අද වෙනකොට ලෝකේ නැගෙන කොටත් බස්සන කොටත් තෙල් මිල වැඩි කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව ජනතාව හඳුන්වනවා. මාසිකට අපිට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350ත් 400ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීමේ චේතනාව විය යුත්තේ ඉන්ධන පාරිභෝජනය අඩු කරන්න. පුළුවන් නම් මම අභියෝග කරනවා අපි තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය හදලා තියෙනවා. මම වෘත්තීය සමිතියේ සමග සේවක සංගමේ සභාපති. මම වගකීමෙන් කියනවා පුළුවන් නම් යුග ධනයේ බලාගාරයේ ක්‍රියාත්මක කරලා පෙන්වන්න ඔය මහරය ගහපු ගියුසුම අපි ඒක කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කළ එකම දේ තමයි ජනතාවගේ හදවත වගේ තිබිච්ච මහා බැංකුව පළවෙනි දවස් හැටේ හොරගම් කෙරුවා. ලොරි ලෝඩ් එක ගෙනල්ලා තමයි සල්ලි ගෝණි ගණන් එහාට මෙහාට බෙදුවේ ඡන්දේ. මහා බැංකුව හොරගම් කරපු සල්ලි. බොහොම අමාරුවෙන් තටමලා තටමලා 106ක් ඒත් ගත්තා. අපි මේ අයගෙන් අහන්නේ ඊළඟට කවදද වතුර බිල වැඩි කරන්න ඊළඟට කවදද විදුලි බිල වැඩි කරන්න දැන් මාස ගාණක් වෙනවා ගෑස් ටික හොයාගන්න නැහැ සිමෙන්ති ටික හොයාගන්න නැහැ කිරිපිටි පෝලිම කිලෝමීටර ගණන් පොහොර අර්බුදය එසේමයි කරුණා කරලා මේක කරන්න පුළුවන් කට්ටියකට බාර දෙන්න අද උදේත් මගේ බිරිඳ මට පැමිණිලක් කරේ අමු මිරිස් කිලෝ එක රුපියල් 1000යි කියලා ජීවන වියදමින් මිරිකිලා විශේෂයෙන්ම අඩු ආදායම් ලබන සීමාවෙ ඉන්න ජනතාව දැඩි දුෂ්කර කොන්දේසි යටතේ පොරබදමින් ඉන්න වෙලාවක් මේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට ඇයි අපි කියන්නේ මෙරට බාර දෙන්න කියලා පැය 48ක් ඇතුළත එතුමාට කළ හැකි වෙනස්කම් පිළිබඳ හසල අවබෝධයක් අපිට තිබෙනවා මම දන්නවා එතුමාට ඔබේ ගෑස් ටැංකිය ආපස්සට හරවන්න පුළුවන් ඔබේ පෙට්‍රල් ඩීසල් බූම් තෙල් ආපස්සට හරවන්න පුළුවන් ඔබේ වාල්ව වල තියෙන රුපියල ආපස්සට හරවන්න පුළුවන් ඉදිරි සති තුන තුල මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු වඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් රෝගීන් සමාජයට නිරාවරණය වීම අධ්‍යයනයේදී මෙය පැහැදිලි වන බවයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ඉදිරි සති තුනෙන් පසුව මෙරට තුල ව්‍යාප්ත වන ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සියතර ප්‍රකාශ කළේ මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි. රට තුල ඔමික්‍රෝන් ආසාදිත විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතයින්ගේ හැසිරීම සහ ඔවුන්ගේ නිරාවරණය වීම සම්බන්ධව සලකා බලදිතාම් පැහැදිලිව පේනවා. ඒ නිසා රට තුළ ඉදිරි සති තුනෙන් පස්සේ රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් ප්‍රමුඛම ආසාදිතයින් බවට පත් වෙලා රට තුළ ඔමික්‍රෝන් ප්‍රමුඛ කොවිඩ් 19 වසංගත තත්ත්වයක් ඇතිරීමේ අවධානමක් තියෙනවා. මේ සමග එළමෙන උත්සව සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. ඔමික්‍රෝන් වැනි අලුත් ප්‍රභේද මතුවෙන අවස්ථාවක තමුන් ඒකට ලක් වෙලා සංකූලතාවට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තියෙන්නේ ඒකයි අපි කාලීනව මේ බූස්ට් එන්නතක් ලබා දෙන්නේ. ඒ බූස්ට් එන්නත ලබා ගත්තාම වෙන්නේ ආයර අඩු වෙලා තියෙන ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමට යනවා. ඊට අමතරව වැඩි කාලයක් මේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තිය පවතිනවා. ඉතින් එතකොට අපි ඒ ඔක්කොම ලබා ගත්තොත් රටක් විදියට එන වසරේ අපේ ජනතාවගෙන් විශාල කොටසක් බූස්ට් එන්නත් ලබා ගත්තයි කියන්නේ හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා කියන්නේ රට තුල මේ රෝගයේ මොන ප්‍රභේද ආවත් ඒක පැතිරීම අපට ඉතාමත් අවම මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඊටත් අමතරව විශේෂයෙන්ම අපේ මූලිකම අවධානය තියෙන්නේ මරණ සහ සංකූලතා. ඒක ඉතාමත් අවම මට්ටමක පවත්වා ගන්න. මේක විද්‍යාත්මක උපු කරපු දෙයක් තියෙන දෙයක්.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවේ 77 වන සමරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ කටුනායක ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේදී අද දින උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ සමාජිකයන් විසින් පිළිගනු ලැබුවා. සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිත නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා මෙහිදී ජනාධිපතිවරයා එක් වුණා. චිත්‍ර ශිල්පී රවින්ද්‍ර දිසානායක මහතා කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ගුවන් සේවා ඉතිහාසය හා ආගමන් මග, සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ COVID-19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටු කළ මෙහෙවර සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනයට අදාළ කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබුණා. සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ උන්නතියට දැක් වූ දායකත්වයාගේ මින් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ ජේෂ්ඨතම මින් 5 දිනකට කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් 3 දිනකට සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කළ තවත් කීප දිනකට සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබුවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමාගේ පැමිණීම සන්තුවන් කරමින් සමුරු තිලනයක් පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන බෙනත් රත්නායක මහතාගේ නවතම සිනමා නිර්මාණය ඊයේ ජනගත කෙරුණා. Nobody knows කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටය මෙරට දේශපාලනයේ සැබෑ මුහුණුවර රටට පෙන්වන්නක්. මෙරට ප්‍රවීණ සහ ජනප්‍රිය ඩලු නිලියන් රසක් මෙම චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන බෙනට් රත්නායක මහතාගේ නවතම සිනමා සිත්තමයි මෙලෙස ඊයේ දින ජනගත කෙරුණේ. වත්මන් දේශපාලනික වාතාවරණය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් සමස්ත රට වෙත ලබා දීමේ අරමුණ සහ සැබවින්ම ජනතා නියෝජිතයා හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඡන්ද දායකයාගේ වගකීම කුමක්ද යන්න පිළිබඳවත් පෙන්වීමට මෙම චිත්‍රපටය තුළින් බෙනට් රත්නායක මහතා දැවැන්ත උත්සාහයක් දරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ දක්ෂ නළු නිලියන් රසිකගෙන්ම සමන්විත Nobody knows කවුරුවත් දන්නේ චිත්‍රපටය ඊයේ දින සමාජගත කරමින් එහි මුහුරත් උළෙල උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්තුණා. මම ඇත්තටම මේ චිත්‍රපටය තුළින් කරන්න හැදුවේ මේ පහුගිය අවුරුදු 20ක් 25ක් 30ක් විතර අපි විඳපු අමිහිරි දේශපාලන අත්දැකීම පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ ඇස් ඇරින්ද කරපු වෑයමක් හැටියට මම මේ මගේ චිත්‍රපටය හඳුන්වන්න කැමති. ඇත්තටම ඉංග්‍රීසි චිත්‍රපටය වලට හුරු වෙලා ඉන්න තරුණ පරම්පරාවටත් අඩුගානේ එක්කෙනෙක් ඒගොල්ලගේ යාළුව තුන් හතර දෙනෙකුට හරි කියන්න මේ චිත්‍රපටය බලන්න කියලා බැලුවාම මේ චිත්‍රපටය කොයිතරම් ඒගොල්ලන්ට මේ තරුණ පරම්පරාවට වැළඳ ගන්න පුළුවන් වේද කියලා ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් වෙනවා. Nobody knows බෙනත් රත්නායකගේ අලුත්ම සිනමා නිර්මාණය මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් වෙයි, හොඳ රසඥතාවයක් වෙයි. මට ආරාධනා කරා ඒක ඇත්තම ගරු රඟපෑමක්. තිරරචනය කියවකෝ මගේ හදවතට හරි දැනෙන මාතෘකාවන් කීපයක් මේ තිරරචනයේ තිබුණ නිසා මම බොහොම කැමැත්තෙන් ඒ චරිතය බාරගත්තා. ඉතින් මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා සිංහල සිනමාවට ආදරය කරන ඔක්කොම හැමදෙනාටම ඇවිල්ලා නරඹන්න. සුද්ධ ගියාට වැඩක් නැහැ. කළු සුද්ධ ටිකක් ඇවිල්ලා මේ රට විනාශ කරනවා කියලා කිව්වා. අතිශය බය නැතුව නිර්භීත තමන්ගේ චිත්‍රපටයෙන් බෙනට් අයියා මේක කියනවා. මම හිතනවා අපේ මේ චිත්‍රපටය බලලවත් මිනිස්සුගේ ඇස් පෑදේවා. මේ චිත්‍රපටය අතාරින්න එපා. ඉතාමත් ආදර්ශමත් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි. ආරාධනා කරනවා සියලුම ලාංකීය ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න. හොඳ සිනමා අත්දැකීමක්. අපි හැමෝම සිස්ටම් එක වෙනස් කරන ගැන කතා කරන. මම හිතන්නේ මේක හොඳ ආරම්භයක් වෙයි කියලා මම හිතනවා මිනිසුන්ගේ ඇස් ඇරේ. විශේෂයෙන්ම බෙනට් රත්නායක මහත්මයාට මේ වෙලාවේ මගේ ගෞරවය ස්තුතිය. මම එතුමා සමග වැඩ කරන දෙවන අවස්ථාව ඔහු ඉතාම සොඳුරු අධ්‍යක්ෂකවරයෙක් සිනමා රසිකයෙක්. ඔබ බලන්න මම හිතන්නේ ඔබ අත්විඳින්මින් ඉන්න ඔබට දැනෙන දේවල් ගොඩක් මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න පුළුවන්. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.